අපි වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඉස්සරහට මේ කලාකරුවන් කියන්නේ මේ ශිල්පීන් කිව්වම කාර්මික ශිල්පීනුත් ඇතුළත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, වේදිකාව සිනමාව ටෙලිනාට්‍ය විතරක් නෙමෙයි, අනෙකුත් කලාවනුත් මේකට ඇතුළත් කියන එක මතක් කරන්න කැමතියි. ඒ වගේම මම ආරාධනා කරනවා මේට සම්බන්ධ වෙන්න කැමති අපේ කලාකරුවන්ට අපිත් සමග එකතු වෙන්න, අපිත් එක්ක වැඩ කරමු, අපි මේක කර්මාන්තයක් හැටියට කරගෙන යන්න හැමෝටම උදව් කරමු. ප්‍රවීණ කලාකරුවන් කීප දෙනෙක්ම මේ වෙලාවේ රෝගීන් තත්ත්වයන් නිසා අසරණයි. ඕන කෙනෙක් රෝගී වුණම අසරණ වෙනවා. නමුත් අපි යුතුකමක් තියෙනවා ඔවුන්ව බලා ගන්න කියන එක මේ වෙලාවේ කියන්න වෙනවා. ඒ නිසා මේ යෝජනාවල් ටිකක් තුනක් විතර තියෙනවා කරන්න මේ වෙලාවේ පවතින ආණ්ඩුවට. අපි දන්නවා පුළුවන් නම් කළුබෝවිල හරි මහ ස්පිරිතාලේ හරි අපිට කලා වාට්ටුවක් දෙන්න. අනික කියන්නේ කිසිම කලාවක් කර්මාන්තයක් නෙමෙයි. අදල චිත්‍රපටි කර්මාන්ත කිව්වට කර්මාන්ත අමාන්තයක් නෙවෙයි තියෙන්නේ. තියෙන ජනමාධ්‍ය හෝ සංස්කෘතික. ඒ නිසා කර්මාන්තයක් වශයෙන් හම්බෙන කිසි වරප්‍රසාදයක් සිනමාවට හම්බෙන්නෙත් නැහැ. පුළුවන් නම් අඩු පොලියට කලාකරුවන්ට අපිට පේශීත් නැහැ. අපිට EPFET හම්බෙන්නේ නැහැ කවදාකවත්. පෙන්ෂන් නැහැ. අන්ත අසරණයි මේ ගියාම. ඒ නිසා අඩු ගන්න ව්‍යාපාරයක් පටන් ගන්න අඩු පොලියට පුළුවන් නම් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න කියලා තමත් ගරුත්වෙන් ඉල්ලා සිටිනවා. සිනමාවවත් කලාවවත් මෙලෝඩියක් දියුණු වෙන්න බෑ. රට දියුණු නොවි. රටක තියෙන ප්‍රධාන සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය නොදියුණු රටක කොහොමද කලාවත් දියුණු වෙන්නේ? එහෙම වෙන්න බෑ. ඒ සමස්ත පරිහානිය කලාවට සහ කලා ශිල්පයට බලපානවා. එහෙමනම් ඉස්සෙල්ලා මේ රට ගොඩ නැගින්න ඕනේ කියන මතය තමයි මම ඉන්නේ. මේ රටට නිවැරදි නායකත්වයක් ගේන්න ඕනේ කියන එක. ඒක නැතුව අපිට කලාව තියා මෙලු කිසිම දෙයක් ගොඩ නගන්න බෑ.